piamiake kolle ako. සුබ දවසක් කියලා පිළිගන්නවා SK official YouTube channel එකේ තවත් අලුත් video එකක. ඉතින් අද video එකෙන් ගෙනාවේ ශ්‍රී ලංකාවෙන් ඉපදුන සුවිශාල game එකක් වන Niro game එකේ තොරතුරු ගැන හා game එක play කරන්න අවශ්‍ය requirements ගැන කතා කරන්න. ඔයාලා තාමත් අපේ YouTube channel එකට එකතුලා නැත්නම් පල්ලෙහා තියෙන රතුර subscribe button එක click කරලා එහා පැත්තේ ඉන්න පුංචි bell icon එක click කරලා අපේ YouTube channel එකට එකතු වෙන්න. Multi platform third person shooter game එකක් වන Niro game එක නිපදවන්නේ මීට කලින් කංචායද game එක හදපු team එකක් වන Aramac ආයතනය විසින්. Hari mereka itu nih hadup kancah itu game mereka itu ahil matte mau percaya kelab puna puraan single juga ke awam bu kancah itu game mereka ati desi itu mah desiya cari teh ha siduwi manuka menekarat Niro game mereka itu ada minus mal juga tam aragen tamai Niro game mereka dani Sri Lanka we army ke wedik karukan Ranjit Premasiri Madlan Ranveer Wadu paharakan vidhi tamai game mereka Niro game nama dani කොහොමුණත් Niro game එකේ story එකටවත් Niro ගේ චරිතය හෝ LTT යුද්ධය සම්බන්ධයෙන් කිසිදු දෙයක් ඇතුළත් නොවීම තමයි මෙහි සුවිශේෂී කාරණේ වෙන්නේ. ඒ නිසා Niro ප්‍රබන්ධ කතාවක් වටා තමයි game එකේ story ගොඩ නැගෙන්නේ. Niro game එකේ release වෙන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කළ නැති වුණත් game එක Steam platform එකට ඇවිල්ලා තියෙනවා කියන එක හැමෝම නොදන්න කරුණක් නෙමෙයි. Steam එකට තියෙන විදිහට කිව්වොත් Niro game එක පෙබරවාරි ඒ කිව්වේ මේ මාසේ release වෙන නියමිතව තියෙනවා. නමුත් හැමෝගෙම හිතවල පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා මම හිතනවා. ඒ තමයි කිසිදු දැනුම් දීපකී තොරව ගේම් එකක් රිලීස් කරයිද කියන සැකය. ශ්‍රී ලංකාවේ ගේමින් ඉන්ඩස්ට්‍රි ගැන සරලව කිව්වොත් මෑත ඉතිහාසයකදී ගේම්ස් කිහිපයක් නිකුත් වුණා. ඒ තමයි එක්ස්ට්‍රැක්ෂන් වෙලි, කංචායුද, කුම්බියෝ වැනි ගේම්ස්. මේ වගේ අඩු ගේම්ස් ප්‍රමාණයක් නිපදවන්න ප්‍රධාන හේතුව තමයි ලංකාවේ ගේමින් ඉන්ඩස්ට්‍රි කෙරෙහි වැඩි නැඹුරුවක් නොමැතිවීම. කොහොමුණත් PC ගේම්ස් වලින් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ගෙනීමේ හැකියාවක් තියෙනවා කියන එක හැමෝම නොදන්න කන්නක් නෙමෙයි. ආයතයම Niro game එක ගැන කතා කරන්න. Niro game එක හදන්න ඇමරිකානු ඩොලර් මිලියන 30කට වඩා මුදලක් වැය වෙලා තිනවා. කලින් කංචායද game එක හදන්නත් විශාල මුදලක් වැය වෙන නිසා මම නම් හිතන්නේ Niro game එක සුළු මුදලක් ගෙවා පරිභෝගයන්ට ගැනීමේ හැකියාවක් ලබා දෙයි කියලා. Aramac ආයතනයේ පවසන ආකාරයට ඔවුන්ගේ විශාල ප්‍රොජෙක්ට් එකක් කරන Niro game එකේ ලැබෙන මුදල් වලින් 10%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා හමුදාවට හා රංජිත් ප්‍රේමසිරි මඩලාන රණවීර වගේ පවුලේ අයට පරිත්‍යාගන කරන ලබන බව තමයි Aramac ආයතන විසින් ප්‍රකාශ කරන ලබන්නේ. ගේම් එක ප්ලේ කරන්න නම් මේ වගේ රික්වයර්මන්ට්ස් තියෙන්න ඕනේ. මිනිමම් RAM එක 4GB වගේම ඔයාගේ CPU එක i3 first gen එකක් වෙන්න ඕනේ. ඒ වගේම GTX 660 වැඩියෙන් graphic card එකක් තියෙන්න ඕනේ. ඒ වගේම 4GB RAM එකක්, i7 process එකක්, GTX 970, RX 480 VGA card එකක් තියෙනවා නම් ඔයගලන්ට රිකමෙන්ඩ්ස් graphic card යටතේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. අනිවාර්යෙන් මතක් කරනවා ගේම් එක buy කළා Aramac ආයතන support එකක් වෙන්න කියලා. ඉතින් ඉස්සරහටත් Niro game එකේ news තිබ්බොත් අනිවාර්යෙන් තවත් video එකකින් ගේන්න. Video එක හොඳ නම් අනිවාර්යෙන් like කරලා share කරන්න. තාමත් අපේ YouTube channel එකට එකතුලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පස් subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරලා අපේ YouTube channel එකට එකතු වෙන්න. තවත් මේ වගේ video එකකින් හමු වෙමු. ගිහින් එන්න සුබ දවසක්. Alpha to Bravo, guard the truck in the key. Piamiake kolle ako!